අනෝන නියුරු කාටා යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කටුවනෝද ප්‍රනීත පළතුරක්. මෙය කටු ආතා ලෙසත් හඳුන්වයි. ආයුර්වේද ප්‍රතිකාරවලදී පිරිකා නාශක ගුණය තහවුරු කිරීමත් සමග වර්තමානයේ වැඩි ඉල්ලුමක් සහිත පළතුරක් බවට කටුවනෝද පත් වී ඇත. පිළිබඳව අපේ රටේ ලොකු උනන්දුවක් පවතිනවා. මොකද ඒක ප්‍රනීත පළතුරක් වගේම ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ බව පැවසෙනවා. ඒක හින්දා ලොකු උනන්දුවක් පවතින කටුවනෝද වගාව පිළිබඳව ලංකාව ඕනම ප්‍රදේශයක වගා කරන්න පුළුවන්. නමුත් අපි වාජිනජ වගාවක් හැටියට යනවා නම් වඩාත්ම නිර්දේශ කරන්නේ පහතරට තෙත් සහ වියලි කලාපයන්. ඊට අමතරව පොල් අතර අතුරු වගාවක් හැටියටත් මේක ඉතාමත්ම සුදුසු භෝගයක් හැටියට නිර්දේශ කරන්න පුළුවන්. භූමියක් තෝර ගන්නකොට වැදගත් වෙනවා හොඳට අවු වැටෙන භූමියක් වෙන්න ඕනේ. ඒ වගේම පස හොඳින් ජලය බැස යන පසක් තෝර ගන්න ඕනේ. ඊළඟට මේ භෝගය මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයෙන් හැදෙන භෝගයක් හින්දා අපි පේලි අතර පරතරය සහ ගස් අතර පරතරය මීටර් පහක් වගේ තියාගත්තාම ඒ ප්‍රමාණවත් වෙනවා. තාපනය කරනකොට වලක් අඩි දෙකක් උස, අඩි දෙකක් පළල, අඩි දෙකක් දිග ප්‍රමාණයට හාරලා ඒ මතු පිටපස වෙනම ආරන්තියලා ඒ ගැඹුරට තියෙන පස් කොටස වෙනම ආරන්තියලා අපි ස්ථාපනය කරන්න ආරම්භ කරන්න ඕනේ. වියලි ප්‍රදේශයක නම් මේ වලේ පතුලට පොල්ලෙලි වගේ යොදන්න පුළුවන් නම් වියලි කාලයේදී ජලය රැකගන්න පහසු වෙනවා. ඊළඟට වල පුරවනකොට යටේ ගත්ත පස්තරේ මුලින්ම දාලා ඒකට හේතුව හැටියට සඳහන් කරොත් එහෙම මේකේ මුල මුදුන් මුලේ මේ ගහට පෝෂණයක් උරාගන්නේ නැහැ. මේකේ පාර්ශ්වික මුල් තමයි මේ ගහට ප්‍රයෝජනවත් වෙන්නේ. මුදුන් මුල වෙන්නේ මේක ශක්තිමත්ව පොළොව තුළට රඳව ගන්න. ඉතින් අර පස බුරුල් කරලා අපි මේක ස්ථාපනය කරොත් එහෙම හරි පහසුයි මේකේ මුදුන් මුල ඇතුළට ගමන් කරන්න. මතුපිට පස්වලට වියළන ලද ගොම කෝර හෝ කොම්පෝස්ට් කිලෝ 10ක් මිශ්‍ර කරලා වලේ ඉතුරු කොටස පුරවලා අපිට පැලයක් ස්ථාපනය කරන්න පුළුවන්. ස්ථාපනය කරන පැල ගැන කතා කරොත් එහෙම බීජ පැලයක් හෝ බද්ධ පැලයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි දන්නවා බීජ පැලයක් පාවිච්චි කරොත් එහෙම මෞෂාකයේ ලක්ෂණ එන්නේ නැහැ කියලා තමයි අපි දන්න සත්‍යය. නමුත් අනෝදවල ඒක විශේෂත්වයක් නැහැ. ගොඩ වෙලාවට බීජ පැලයකින් වුණත් මෞෂාකයට සමාන ලක්ෂණ අරගන්න පුළුවන්. ඒකින්ද බීජ පැලයක් හෝ බද්ධ කරන ලද පැලයක් පාවිච්චි කරන්න පුළුවන්. කුඩා පැලයක් සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර වගේ වෙනකොට අඩි දෙකහමාරක් තුනක් වගේ උසට වැඩෙන්න ගන්නවා. ඒ අවස්ථාවේදී තමයි අපි ගහ පුහුණු කරන්න පටන් ගන්න ඕනේ. එහෙම පුහුණු කරගත්ත ගහකින් අපේ ඉදිරියේදී පළදාව ගන්නකොට අපි ඒ ගහට කරන හැම සස්ස විද්‍යාත්මක කටයුත්තක්ම ඉතාමත්ම පහසුවෙන් කරගන්න පුළුවන්. එතරදී ඒ අඩි දෙකහමාරක් තුනක් වගේ උස වුණාම අපි අග්‍රස්ත්‍ය අයින් කරනවා. ඒ අග්‍රස්ත්‍ය අයින් කරන හේතුව වෙන්නේ අපේ පාර්ශ්වික ඒ ගහේ පාර්ශ්වික අතු අංකුර වර්ධනය ඇති කිරීම සඳහා. වර්ධනය වන පාර්ශ්වික අංකුරත් අඩි එකහමාරක් දෙකක් වගේ වෙනකොට නැවත අපි ග්‍රස්ත්‍ය අයින් කරලා අතු වර්ධනයට ඉඩ දෙන්න ඕනේ. ගහේ අතු ප්‍රමාණය වැඩි කරන්න අපි උනන්දු වෙන්නේ මොකද දන්නවද? මේ අනෝද හටගන්නේ ගහේ අතුවල. ඒකෙන්ද අපි අතු ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. අතු ප්‍රමාණය වැඩි වෙන තරමට තමයි අපිට මල් ප්‍රමාණය වැඩි කරගෙන ගෙඩි ප්‍රමාණය වැඩි කරගන්න වෙන්නේ. නයිට්‍රජන් ප්‍රමාණය 5%ක් තියෙන කාබනික පොහොර නම් පළවෙනි අවුරුද්ද තුළ එක වලකට, ඒ කියන්නේ එක ගහකට කාබනික පොහොර ග්‍රෑම් 500ක් දාන්න ඕනේ. ඊළඟට දෙවැනි අවුරුද්දේදී ඒකට, ඒ කියන්නේ ග්‍රෑම් 750ක් පාවිච්චි කරන්න ඕනේ. මම මේ කතා කරන්නේ 5%ේ නයිට්‍රජන් ප්‍රමාණයක් තියෙන කාබනික පොහොර නම් විතරයි. අවුරුදු දෙකකට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ ගෙඩි හට පළ හට ගන්නා ගහක නඩත්තුවක් තමයි අපි කරන්න ඕනේ.
එතකොට අපි දාන කාබනික ප්‍රමෝහන ප්‍රමාණය වැඩි කරන්න වෙනවා. ඒ කියන්නේ එක පැලයකට ග්‍රෑම් 1250ක් දාන්න ඕනේ තුන්වෙනි අවුරුද්දේ ඉඳන්. ඊළඟට හැම අවුරුද්දකටම ග්‍රෑම් 500 ගානේ වැඩි කරගෙන යන්න ඕනේ. ගහේ රෝග පරිබෝධ පාලනය, ඒ වගේම કૃතිම පරාගණය වගේ කටයුතු වලදී මේ ගහ අපේ වපසරිය ඇතුලේ තියාගන්න එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒකින්ද අපි කප්පාදුවක් සිදු කරන්න වෙනවා. පුංචි කාලේ ඉඳන්ම පුහුණු කළ නඩත්තු කරගත්තු ගහකට ලොකු කප්පාදුවක් යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට කරන්න තියෙන්නේ රෝග පරිබෝධ තියෙන අතු තියෙනවා නම් ඒ ටික අයින් කළා, මැරිච්ච අතු තියෙනවා නම් අයින් කළා, දියරි කිලි තියෙනවා නම් අයින් කළා, ඒ ටික පවත්වාගෙන යන එක විතරයි කරන්න වෙන්නේ. පාලනයකට නතු නොවෙච්ච ගහක් තියෙනවා නම් ඒක අපි කප්පාදු කරලා අපේ පාලනයට නතු කරගන්න ඕනේ මේ ගහ. කටු 90ක් ගෙඩියක සාමාන්‍ය පර ග්‍රෑම් 450ක් 1500ක් එනම් කිලෝ 1.5ක් පමණ වෙන අතර සමහර අවස්ථාවලදී කිලෝග්‍රෑම් 2ක් 3ක් පමණ වෙන අවස්ථාත් දක්නට ලැබෙනවා. කටු 90දා පරාගණය කිරීම තුළින් 90දා ගෙඩිය පරිණත වෙන විට අප දකින්නා වූ හැකිරුණු ස්වභාවයේ මගහරින් නැවුම් ආකර්ෂණීය පිරිපුන් ඉහළ ගුණාත්මෙන් යුතු අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා හොරණ පළතුරු පරීක්ෂණ ආයතනය මගින් අවශ්‍ය තාක්ෂණික වැඩිදියුණු කිරීම සිදු කර තිබෙනවා. කෘතිම පරාගණය කරන්න ගලින් අපි මලේ ව්‍යුහය ගැන පොඩි අවබෝධයක් ගමු. මේ තමයි මලේ දලපත්‍ර. එහෙම නැත්නම් අපි කියනවා පෙති කියලා. මේක වලයන් දෙකකට පිහිටන්නේ. පිටත තියෙන වලේ තුනක් තියෙනවා. ඇතුළත තියෙන වලේ නැවත පෙති තුනක් තියෙනවා. ඊළඟට මේ මලේ ඇතුළේ තියෙනවා මේකේ ගැහැණු කොටස. එහෙම නැත්නම් ඡායාංගී කොටස කියලා අපි කියනවා. මේ තමයි ඒ ඡායාංගී කොටස. මේ කොටස තමයි අපි පරාග තවරන්න ඕනේ. ඊළඟට මේ කොටස තමයි පූමාංගී කොටස. ඒ කියන්නේ පිරිමි කොටස. මේ කොටසින් තමයි අපිට පරාග ලබා දෙන්නේ. ස්වභාව ධර්මයා විසින් මේ මල පරාගණය කරන කෘමියෙක් ඉන්නවා. නමුත් සමහර ප්‍රදේශවලට මේ කෘමියා නොයෙක් හේතු හින්දා නැති වෙන්න පුළුවන්. ඒ වගේම කෘමි ගහණය අඩු වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට මේ කෘමියා මේක ඇතුළට මේ මල ඇතුළට එන්නේ මේකේ පැණි මුකුත් නැහැ. මේ මලේ පැණි ගන්න නෙවෙයි, එයා බොහොම නිස්කලංකව මේක ඇතුලේ ඉන්න. ඒ වගේම එයාගේ ප්‍රජනන කටයුතු සඳහා තමයි මේ මලට පැමිණෙන්නේ. කෘමියාගේ මේ ඇතුලේ තියෙන චර්යාව අනුව තමයි මේක පරාගණය වෙන්නේ. ඒ පරාගණය වීම බොහොම අකාර්යක්ෂමයි. ඒකින්ද තමයි අපිට මේ ඇදගෙඩි හටගන්නේ. ඒකින්ද අපි නිර්දේශ කරන්නේ કૃතිම පරාගණය, එහෙම නැත්නම් අතින් පරාගණය කරන්න ඕනේ. අතින් පරාගණය කරන්න නම් මේ මලේ විකසනය ගැන පොඩි අවබෝධයක් ගන්න ඕනේ. මුලින්ම ඕගලන්ට පේනවා මේ මල කොළ පාටයි. පිට තියෙන දලපත් කොළ පාටයි. මේක ලොකු වෙලා මේ වගේ කහපාටට හැරෙන්න ගන්නවා. මේ ඒ වගේම මේ පෙති මේ පිටතින් පිහිටන මේ දලපත් මේ වගේ යම් ප්‍රමාණයකට ඇරෙනවා. ඇතුළෙන් තියෙන දලපත්‍රත් ඕගලන්ට පේනවා ඉතා කුඩා ප්‍රමාණයකට මේ සිදුරක් පවතිනවා. මේ අවස්ථාව තමයි අපි සලකන්නේ මල මෝරපු අවස්ථාව කියලා. ඊළඟට
ඊළඟට මේ මලේ ස්වභාවයෙන්ම පැදිලා තියෙන්නේ ස්ව පරාගණයේ වළක්වන්න. ඒක හින්දා මේ මලේ ගැහෙන කොටස, ඒ කියන්නේ ජායාංගයේ කොටස මෝරපු දිනේ උදේ 6යි 11යි අතර තමයි සක්‍රිය වෙන්නේ. ඊළඟට මේ මලේ පූමාංගයේ කොටස, ඒ කියන්නේ පිරිම කොටස එම දවසේම හැන්දෑවේ 3න් පස්සේ තමයි මෝරන්න ගන්නේ. ඒක හින්දා අපි කෘත්‍රිම පරාගණය කරනකොට හැමදාම උදේ 6යි 11යි අතර තමයි කෘත්‍රිම පරාගණය සිද්ධ කරන්න ඕනේ. කෘත්‍රිම පරාගණය සිදු කරන්න නම් අපිට පරාග තියෙන්න ඕනේ. පරාග ගන්න නම් අපි මම කලින් කිව්වා වගේ හැන්දෑවේ 3න් පස්සේ මේ අවස්ථාවටම මෝරන ලද මලක් අපි කඩලා ඒ ඇතුළේට ගෙනල්ලා වියලෙන්න නොතියන්න ඕනේ. ඒ කියන්නේ ආදතාවේ වැඩි තැනක තියලා තියන්න ඕනේ. පරාග ලබා ගැනීම සඳහා මලක් නෙලා ගැනීමේදී අතුවග ඇති මලක් තෝරා ගැනීමෙන් වගාවේ ඵලදායීතාවයට බලපෑමක් සිදු නොවේ. මේ තියෙන්නේ ඒ වගේ කලින් දවසේ හැන්දෑවේ 3න් පස්සේ නෙලාගත්ත මල පහවදා උදේ වෙනකොට මේ පරාග හැලිලා තියෙනවා ඔබට දකින්න පුළුවන්. එසේ නෙලාගත් මල කැටි පරාග වලින් මල් 4ක් 5ක් පරාගණය කිරීමේ හැකියාව පවතිනවා. මේකේ තියෙනවා ඔබට දකින්න පුළුවන් කහපාට කුඩු වගේ. ඒ ටික තමයි පරාග. මේ ඊළඟට මේ දුඹුරු පාට කෑලි කෑලි වගේ තේනේවා පරාග දානි. ඒකට අපිට වැදගත් වෙන්නේ මේ කහපාට කුඩු වගේ පේන දේවල් දේ ටික තමයි අපිට වැදගත් වෙන්නේ පරාග හැටියට. අපිට මේ වගේ පින්සලක් පාවිච්චි කරන්න පුළුවන්. පින්සලක් පාවිච්චි කරලා පරාග වලට මෙහෙම උබලා ගත්තාම මේ පින්සලේ ඇලෙනව කහපාට කුඩු. මේ තමයි මලේ ගැහෙන කොටස, එහෙම නැත්නම් ජායාංගයේ කොටස. මෙතන තමයි අපි පරාග තවරන්න ඕනේ. අපි මේ විදිහට තවරගත්ත පරාග මෙම මලේ මං කලින් පෙන්නුමේ ජායාංගයේ කොටසේ මේ විදිහට අත මෘදුව අත තද කරන්නේ නැතුව තවර ගන්න වෙනවා. මේ කොටසේ ඇලෙන සුළු ද්‍රව්‍යයක් තියෙනවා. ඒ ඇලෙන සුළු ද්‍රව්‍යය මේ පරාග බොහොම පහසුවෙන්ම තවරෙනවා. ඒක හින්දා අත තද කළා අපිට මේ තවරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙහෙම පරාග තවරුවාට පස්සේ අපිට මේ පෙති තියෙන විදිහටම තියෙන්න ආරිනවා. ඊට පස්සේ මේකේ ඵලයක් වර්ධනය වෙන්න පටන් ගන්නවා. අනෝදවල ඵලයක් වර්ධනය වෙන්න කලින් දීර්ඝ කාලයක් සුප්තව පවතිනවා. නමුත් ඕගලන්ට දකින්න පුළුවන් මේක දවස් මේක හරියට පරාගණය වෙලා නැත්නම් දවස් 4ක් 5ක් ඇතුළත මේ මල වැටෙනවා. වැටෙන්නේ නැතුව තිබුණොත් ඒ කියන්නේ මේ මල හරියට පරාගණය වෙලා තියෙන්නේ. එසේනම් ඔබේ වගාබිමේ ගෙවත්තේ තිබෙන කටු අනෝදා ගස්වල උපරිම අස්වැන්නක් ලබා ගැනීමට පරාගණය තුළින් ඔබට හැකි වනු ඇති. ඔබට සුවපර සතියක්.